සුබ දවසක් ඔයාල හැමෝටම. අද අපි යන්නේ කොරියාවේ තියෙන රසවත් ආහාරයක් ගැන ඔයාලට කියන්න. ඒ තමයි සංගයොප්සල්. මේ දවස්වල කොරෝනා නිසා අපි ගොඩක් දුරට එළියට ගිහිල්ලා ආහාර ගන්නෙ නැහැ. හැම වෙලාවෙම ගෙදරදී තමයි අපි ආහාර පිළිසකර කරගන්නේ. ඉතින් අද යන්නේ මම ඔයාලට සංගයොප්සල් ගැන මොනවද කියලා කියන්න. එහෙනම් මොනවද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ ඌරු මස්. මේ විදියට අපි හොදලා ලුණු ගම්බිරිස් එහෙම දාලා පිළිසකර කරගෙන තියෙනවා. කඩෙන් ගන්නවා නම් කඩෙන් කනවා නම් මේ විදියට නෙමේ ඌරු මස් එක නිකම්ම තමයි අපිට පුච්චලා දෙන්නේ. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට මස් මෙතනින් ගන්න පුළුවන්. සංගප්සල් වලට අවශ්‍ය කරන මස් මම මෙතනින් තමා ගත්තේ. ඉතින් මේ තියෙන කොළ මේ ඌරු මස් එක්ක මේ විදිහට ඌරු මස් එක මේකේ පුච්චලා මෙන්න මේක තියලා තමයි කන්නේ. ඉතින් මම කන වෙලාවට මේක පෙන්නන්නම් කොහොමද කන්නේ කියලා. මේ කොළය ඒ වගේම මේ විදිහට මිරිස් කරල් තියෙනවා. මේ මිරිස් කරල් එච්චරම සැර නැහැ. සැර මිරිස් කරලුත් තියෙනවා. මේ මිරිස් කරල් එච්චර සැර නැහැ. ඊට පස්සේ මෙතන කූරු දෙක. මේ තියෙන්නේ මොනවද? හතු. ඊට පස්සේ මම ඔයාලට පෙන්නුවා නේද වේලස්සන වීඩියෝ එකේ කිම්චි. ඒ නැන්දල මට කිම්චි ටිකක් දුන්නා. මේ තියෙන රසම රස කිම්චි. ලූණු. ඊට අමතරව සුදු ලූණු වගේ තියෙනවා. ඉතින් මේ ඌරු මස් එක ගාගෙන කන්න. අපිට කැමති නම් සසම්ජන් සෝස් එකත් එක්ක ගාගෙන කන්න පුළුවන්. සසම්ජන් සෝස් එකේ තියෙන්නේ චිලි පේස්, ගාලික්, අනියන්, හනි, සුග, සීසම් ඔයිල් වැනි ඉන්ග්‍රීඩියන්ස්. මේ තැටිය තමයි මේ මස් පුච්චල කන්නේ. සම්ගොප්සල් කියන එකේ තේරුම සම් කියන්නේ තුන, ගොප් කියන්නේ ලේය, සල් කියන්නේ මීට්, ස්කින්, ෆ්ලෙෂ් කියන අදහසයි. ඔරියන් ජාතින් වගේම විදේශ ජාතිකිනුත් සම්ගොප්සල් කන්න හරිම ආසයි. දානවා සම්ගොප්සල් වලට කොරියන් බාබකියූ කියලත් කියනවා. මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න ඕන. එතකොට හොඳට පිච්චෙනවා. ඒ වගේම කන්න පහසුයි.
ඉතින් මම මේ මස් එහෙම කනකොට එහෙම රසයි එහෙම කියලා කියන්නේ නැහැ. කුච්චර කනකොට ඉතින් පොඩි ටේස්ට් එකක් තියෙනවනේ. කොරියන් ජාතියින් ඈත අතීත කාලේ ඉඳලම මේ විදිහට තමයි කුච්චර කාලා තියෙන්නේ. ඉවරයි. මේ මම දැන් කන්න හදන්නේ කොහොමද කන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඊට කලින් මම ඔයාලට දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතන තෙල් ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ තෙල් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකෙන්. සාමාන්‍යයෙන් උයල කනකොට නම් මේ තෙල් ඔක්කොම අපේ ශරීරයට ඇතුල් වෙනවනේ. ඉතින් මේ විදිහට කුච්චල කනකොට ගොඩක් තෙල් මේ විනාශ වෙනවා. ඉතින් කොරියන් ජාතියෙම ගොඩක් කැමති මේ විදිහට ආහාර ගන්න. මම කාලා පෙන්නන්නම් කොහොමද කියලා. පළවෙනියටම මේ කොළයක් ගන්නවා. ඊට පස්සේ මේ පාටේම මිරිස් පාටයි. ඉතින් මේ තියෙන කොරියන් සෝස් එක. ඊට පස්සේ මේ කිම්චි පුච්චල කනකොට හරිම රසයි. කිම්චි කෑල්ලකුත් තියාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු. ලුණු කෑල්ල. හතු. දැන් මම මේක කන්න යන්නේ. මේ විදිහට තමයි කන්නේ. එතකොට මේ ඌරු මස් වල තියෙන විස නැති වෙනවා කියලා තමයි කියන්නේ. මේ කොළත් එක්ක කනකොට ඌරු මස් වල තියෙන විස නැති වෙනවා. මේ කොළෙත් එක්ක කන්න පුළුවන්. මේ කොළෙත් ගොඩක් හොඳයි. මේ විදිහට මේ මිරිස් කෑල්ලත් මෙහෙම ගාගෙන කනවා. මේ මිරිස් එක්ක සැර නැහැ. එළින්ද ඕන තරම් කන්න පුළුවන් මේ මිරිස්. කොරියාවේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලත් සංගොප්සල් කන්න පුළුවන්. මේ තියෙන්නේ තෙටි කල්බි. මේක පුච්චල දෙන්නේ ගල් අගුරු වලින්. මේ විදිහට සාම්ප්‍රදායික විදිහටත් ආහාරයට ගන්න ගොඩ දෙනෙක් පිය කරනවා. සිත්තමකට ගිහිල්ලා ආහාර ගන්නකොට අපිට සුප් වර්ග විවිධ කෑම ජාති හම්බෙනවා.